අදමම ඔයාලට තවත් ධන ආකර්ෂණය ලබා ගන්න පුළුවන් වෙන බලගතු කෙමක් කියලා දෙන්නයි යන්නේ. මේකෙම කරලා ඔයාට ඔයාගේ පර්ස් එකේ, ඔයාගේ බෑග් එකේ, ඒ වගේම ඔයා ව්‍යාපාර කරන කෙනෙක් නම්, ඔයාගේ ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු කරන ස්ථානයේ වගේම නිවසේ මුදල් තියලා තියෙන ස්ථානයේ හෝ ලොකර් එකකුණත් තියාගන්න පුළුවන්. එයින් ඔයාට ඔයාගේ නිවසට, ඔයාගේ ව්‍යාපාරයට වගේම ඔයාගේ රැකියාවෙනුත් ඔයාට දියුණුව ධන ආකර්ෂණය ලැබෙන්න පටන් ගනි. ඉතින් මේක ගොඩාක් බලගත්තු කෙමක්. මේකම වා කරලා බලන්න ඔයාට ජීවිතේ කවදාවත් ආර්ථික අපහසුතා නම් ඇති වෙන එකක් නැහැ. ඉතින් වැඩි වෙලා ගන්නේ නැතුව මම ඔයාලට කියලා දෙන්නම් මේ බලගත්තු කෙම කරන්නේ කොහොමද කියලා. මේකට ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ මනි ප්ලාන්ට් එකක කොළයක්. දැන් නම් හැම ගෙදරකම වගේ මෙන්න මේ මනි ප්ලාන්ට් ගහක් තියෙනවා. ඒකට හැම ගොඩක් අය සල්ලි ගහ කියලාත් කියනවා. ඉතින් මෙන්න මේ මනි ප්ලාන්ට් එකක කොළයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නමුත් ඔයාගේ ගෙදර මේ මනි ප්ලාන්ට් එකක් නැත්නම් මේ වගේ ඒ කියන්නේ මේ වගේ කොළේ තියෙන මනි ප්ලාන්ට්ත් තියෙනවා. ඉතින් ඒ ගහක කොළයක් වුණත් ඔයාට ගන්න පුළුවන් මේ කෙම කරන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේකෙනුත් මේ කොළෙන් කරන කෙමෙනුත් ගොඩාක් හොඳට ධන ආකර්ෂණය ඔයාට ලැබෙනවා. නමුත් ඔයාගේ ගෙදර මේ මනි ප්ලාන්ට් එකක් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ හිතවත් කෙනෙක්ගෙන් හරි හිතවත් කෙනෙක්ගේ ගෙදර මනි ප්ලාන්ට් එකක් තියෙනවා නම් ඒ කෙනාගෙන් හරි ඒ මනි ප්ලාන්ට් එකෙන් මේ වගේ කොළයක් ඉල්ල ගන්න මේකෙම ඔයාට කරන්න. නමුත් හොඳින් මතක තියාගන්න කියාටවත් කියන්නේ නැතුව නම් මේ කොළ කඩන්න යන්න එපා. ඒ පැලේ අයිතිකාර කෙනාගෙන්ම කෙමක් කරන්න කියලාම ඉල්ලලා අරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය නම් මෙන්න මේ වගේ රුපියල් 1000ක් මෙන්න මේ වගේ රුපියල් 1000ක් පාට අවශ්‍ය වෙනවා. මේ වගේ පොඩි එකක් වුණත් කමන්නේ නැහැ. මීට වඩා ලොකු රුපියල් 1000ක් වුණත් ඒක කිසිම ගැටලුවක් නැහැ. විදේශගත වෙලා ඉන්න අයටත් ඒ රටේ රුපියල් 1000ක් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ කහපාට රෙදි කෑල්ලකුත් ඔයාට අවශ්‍ය වෙනවා. හොඳින් අහගන්න ඔයාට කහපාට රෙදි කෑල්ලක්මයි ගන්න ඕනේ. මොකද වෙන පාටකින් රෙදි කෑල්ලක් ගත්තොත් ඒකෙන් ඔයාට ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා කහපාට රෙදි කෑල්ලක්ම ගන්න. ඒ වගේම ඔයා ගන්න රෙදි කෑල්ල කිසිම දෙයකට භාවිතා නොකරපු අලුත්ම කහපාට රෙදි කෑල්ලක්ුත් වෙන්න ඕනේ. තව ඔයාට අවශ්‍ය වෙන කස්තුරි කහ. ඉතින් කස්තුරි කහ හොයා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් නිකන් කහකුඩු හරි ගන්න පුළුවන්. නමුත් උයන පිහන වැඩ කටයුතු වලට භාවිතා කරන කහකුඩු බෝතලෙන් කහකුඩු ගන්න එපා. අලුතෙන්ම කහකුඩු පැකට් එකක් අරගෙන කහකුඩු ගන්න මේකෙම කරන්න. නැත්නම් ඔයා කහකුඩු බෝතලෙට කහකුඩු දාලා ඉතුරු වෙච්ච ටිකක් එහෙම තියනවා නම් පැකට් එක ඒ කහකුඩු උනත් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම තව මේ වගේ ඔයාට වතුර භාජනයකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික තමයි ඔයාට මේකෙම කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු මේ බලගතුකෙම කරන්නේ කොහොමද කියලා. ඉස්සල්ලා මොයා මෙන්න මේ මම කලින් ගන්න කිව්ව භාජනේ අරගෙන ඒකට මම අර කලින් ගන්න කිව්ව කහකුඩු ටික දාන්න. ගොඩාක් දාන්න අවශ්‍ය නැහැ. ටිකක් කහකුඩු දැම්මත් හොඳටම ඇති. මෙන්න මේ වගේ කහකුඩු ටික දාන්න. ඊට පස්සේ මම ඔයාලට ගන්න කිව්ව මනි ප්ලාන්ට් එකේ කොළයයි රුපියල් 100යි මෙන්න මේ කහ වතුරට දාලා හොඳින් හෝදන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳින් හෝදන්න. ඒ වගේම ගොඩක් පරිස්සමෙන් මොකද කොලේ කැඩෙන්න පුළුවන්නේ. ඒ නිසා හොඳට මේ කහ වතුරෙන් මෙන්න මෙහෙම මේ මනි ප්ලාන්ට් එකේ කොලේ හෝදන්න. ඒ වගේම මේ කාසියත්. ඉතින් හෝදලා මෙන්න මේ වගේ ටිෂු එකකින් හරි රෙදි කෑල්ලකින් හරි ඔයා මේ කොලේ කාසියයි පිහා ගන්න ඕනේ. පරිස්සමින් පිහා ගන්න නැත්නම් මේ කොලේ කැඩෙන්න පුළුවන්. මෙන්න මේම හොඳට එකේ තෙත යන්නම හොඳින් පිහන්න. ඒ වගේම මෙන්න මේ කාසියත් පිහලා ගන්න.
ඉතින් මම ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙහෙම මේ කොලේ රුපියල් 100යි අනිවාර්යෙන්ම කවවතුරෙන් හොදලා පිරිසිදු කරලා තමයි ගන්න ඕනේ මේ බලගතු කිම කරන්න නැත්නම් මේකේ මේ ප්‍රතිඵලය ඔයාට අඩු වෙන්න පුළුවන් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා මේ දෙක කවවතුරෙන් හොදලා අරගන්න අරගෙන මම කලින් ගන්න කිව්ව කහපාට රෙදි කෑල්ල මෙන්න මෙහෙම හොඳින් දිග අරගන්න पोड़ी रेदी क्या लगन वोडा लुक कवाशन है ईट पास मेन मे कोले मेमती एक उड़ीन मेन मे रुपये रे खासी तीयान मेन मेवागे हरी ईट पास ओया मेन मे कोले खासी उड़ीन मेन मेहम मेम कोले उड़ीन अद्धिक तीयागे न मम्मे कियन मंत्रे हतावा किया हुदीन नहागान मम्मे कियन मंत्रे ओया हतावा किया මේ කොලේ මේ කාසියයි බල කරගන්න ඕනේ. ඒක මම ඔයාලට කරලම් පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. මෙන්න මේ වගේ අත් දෙකින් අල්ලගෙන ඒ මන්ත්‍රයේ හත් වතාවක් කියන්න. ඕම් මහා ධන් ලක්ෂ්මේ නමෝ නමහ. ඕම් මහා ධන් ලක්ෂ්මේ නමෝ නමහ. ඕම් මහා ධන් ලක්ෂ්මේ නමෝ නමහ. මෙන්න මේ මන්ත්‍රයේ හත් වතාවක් කියලා මේ සල්ලි කොලේයි රුපියල් 100යි ඔයා බල කරගන්න ඕනේ. බල කරගෙන හදවතින්ම ප්‍රාර්ථනා කරන්න මං කරන සියලුම කාර්යයන් සාර්ථක වෙලා මට ධන ආකර්ෂණේ ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරලා මෙන්න මේ කහපාට රෙදි කෑල්ලෙන් මේක ඔතන්න මෙන්න මේ වගේ ඊට පස්සෙ ආට පුළුවන් අපි මේ බල කරපු සල්ලි කොලේයි රුපියල් 100යි ඔයාගේ පර්ස් එකේ ඔයාගේ බෑග් එකේ නැත්තම් ඔයා ගෙදර මුදල් තියෙන ස්ථානයේ තියන්න පුළුවන්. ඒ වගේම ලොකර් එකක් තියෙනවා නම් ලොකර් එකේ උනත් තියන්න පුළුවන්. තව ව්‍යාපාර කරන ස්ථානයේ මුදල් තියෙන තැන උනත් ඔයාට මේක තියන්න පුළුවන්. ඒ වගේම රැකියාවට යන කෙනෙක් නම් ඔයාගේ පර්ස් එකේ හෝ බෑග් එකේ අනිවාර්යෙන්ම මේක තියාගන්න. ඊට පස්සේ හරියටම දින 5ක් යද්දී ඔයාට තේරෙන්න ගනි දැන් ඔයාට ධන ආකර්ෂණය ලැබෙන්න පටන් අරන් තියෙන කියලා. මේ බලගත්තු කෙම කෙරුවට පස්සේ ඔයාට තියෙන සියලුම ආර්ථික අපහසුතා නැති වෙලා ඔයා ටිකෙන් ටික දියුණු වෙන්න පටන් ගනි. ඒ වගේම ඔයාට ධන ආකර්ෂණයක් ලැබෙන්න ගනි. තව මට දෙයක් කියන්න අමතකුණා මේකෙම ඔයා කරන්න ඕන දිනයයි වෙලාවයි. ඔයා මේකෙම කරන්න ඕනේ හරියටම බදාදා දවසට. හොඳින් අහගන්න ඔයා මේකෙම කරන්න ඕනේ බදාදා පාන්දර 5ත් උදේ 8ත් අතර කාලයේදී පමණයි. වෙන දිනයක හෝ වෙන වෙලාවක මේ කෙම කරන්න යන්නේ එපා. එතකොට මේ කෙමෙන් ලැබෙන ප්‍රතිඵලය ඔයාට අඩු වෙනවා. ඒ නිසා හරියටම බදාදා පාන්දර 5ත් උදේ 8ත් අතර කාලේ මේ කෙම කරන්න. පුළුවන් නම් මේ කෙම ඔයා හැම බදාදාටම කරන්න උත්සාහ කරන්න. මේ කෙම කරනකින් ඔයාට කවදාවත් මුදල් වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ කහපාට රෙදි කෑල්ලම ඔයාට හැම බදාදාම මේ කෙම කරන්න භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ සල්ලි කොලේයි රුපියල් 100යි නම් එහෙම තියාගන්න බෑ. මේකෙම කරලා හරියටම දින 7න් මේ සල්ලි කොලය වතුර ගලාගෙන යන ස්ථානයකින් හෝ පොල් ගහක් තැඹිලි ගහක් යටින් දාන්න. දැන් මම දන්නවා විදේශගත වෙලා ඉන්න අයට පොල් ගස් හොයාගන්න අමාරුයි කියලා. ඒ අය තමන් පුළුවන් විදියට යම්කිසි මොකක්ම හරි පැලයක් යටකින් හෝ නැත්නම් මල් පැලයක් උනත් තියෙනවා නම් ඒක යටින් මේ කොලේ දාන්න පුළුවන්. මොකද මං එහෙම කිව්වේ ඒ ඇයිට පොල් ගහක් නැත්නම් වතුර ගලාගෙන යන ස්ථානයක් හොයාගන්න අමාරු නිසායි. නමුත් වතුර ගලාගෙන යන ස්ථානයකින් දාන්න පුළුවන් කෙනෙක් නම් පොල් ගහක් තැඹිලි ගහක් යටින් මේකොලේ දාන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා එහෙම කරන්න. ඒ වගේම මේ රුපියල් 100ට ඔයාට පුළුවන් තව කීයක් හරි මුදලක් මේකට එකතු කරලා නැති බැරි කෙනෙක්ට කෑම එකක් අරගෙන දෙන්න. හොඳින් අහගන්න මේ කාසිය ඒ කෑම එකටම වියදම් වෙන්න ඕනේ. එහෙම කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේ රුපියලට තව ඔයාට පුළුවන් වෙන යම් කිසි මුදලක් එක්ක නැති බැරි කෙනෙක්ට මේ කාසියත් එක්කම ඒ මුදල දෙන්න. ඊට පස්සේ ආයෙත් බදාදා දවසක ඔයාට මේකෙම කරන්න පුළුවන්. මේකෙම කරන එකෙන් ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙලා ඔයාට ධන ආකර්ෂණය ලැබෙන්න ගනී.